උදේ සියලු දෙනාටම ආයුබෝවන්.
I go on, sir. හරි. පුතේ සියලු දෙනාම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. හරි. හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න. පුතේ අද මම පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. අසනීප වෙලා ඉන්නේ ඒ නිසා මේ පොඩ්ඩක් අර කතා කරන්න අපහසුයි. මේ උගුර තුවාල වෙලා තියෙන්නේ මේ ඒ නිසා මම හයියෙන් පොඩ්ඩක් කතා කරන්න බැහැ. අදම සම්බන්ධ වෙච්ච දරුවෝ ඇති හරි මේ අදම සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවද ක්ලාස් එකට අදම සම්බන්ධ වෙච්ච කට්ටිය මේ මාව හා හා පුරා කියලා මේ අදම දැකපු කට්ටිය ඉන්නවද ආ පොඩපොඩි මයික් එක ඔන් කරලා කියන්න මේ මැසේජ් එක කර දාන්න පදමල් ආපු කට්ටිය ඒකේ නැහැ දැන් සෑම් අන්නාට ආවෙද 3යි 4යි 5යි 7යි හරි අටයි අටයි අට දෙනෙක් අලුතෙන් ඉහෙලා තියෙන්නේ නේ අට දෙනයි අලුතෙන් ඉහෙලා තියෙන්නේ දැනට මුලින්ම කියන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ මාව වරදවා වටහා ගන්න එපා මේක නෙමෙයි මගේ ඉගෙනීමේ රටාව හරිද මේ මෙහෙම එක තැනට වෙලා වාඩි වෙලා ඉඳලා හරිද වැඩි සද්දයක් බද්දයක් නැතුව ඔහේ නිකන් වැලගෙඩිය වගේ උගන්වන එක නෙමෙයි මගේ රටාව අනේ මගේ ගැන්වීමේ රටාව එක නෙමෙයි අනිත් කට්ටිය නම් සාමාන්‍ය ටිකක් දන්නවා ඒ නිසා ඒගොල්ලන්ට නම් ඒක ඇත්තට අවුලක් වෙන එක නෑ ඒගොල්ලන්ට නම් අද මගේ වෙනස පැහැදිලිව වෙනස තේරුම් නැති මම අසනීපලා ඉන්නේ කියලා සමහරට තේරෙන්නේ නැති හරි මේ ඒ නිසා පුතේ කතා කරන්න ගොඩක් අමාරුයි මේ ඒ නිසා මේ අපි හැමීට අද ක්ලාස් එක කරගෙන යමු. හොඳද? අලුතෙන්ම ආපු දූලා පුතාලට මම කියන්නේ පුතේ මාව වරදව වටහා ගන්න එපා. අපි මගේ ගැන්වීම රටාව හරියටම බලන්න ඕයි නම් අපි ලබන සතියේදී සනියපුනාම බලමු. හරි? එතන හිතන්න එපා අයියෝ මේසන මිලෝ රහක් නෑ යන්නේ නෝ වැඩකට නෑ මේ අතනම් මේකේ කෙඩිය තිබ්බා වගේ. ඈ? මිලෝ රහක් නෑ නෙවෙයි නිකම් මේ එහෙම හිතෙන්න පුළුවන්. අද එහෙම හිතෙන්න පුළුවන්. හරිද? අද එහෙම හිතුණාට ලබන සතියේදී මට සනීප වුණොත් ඕගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැහැ කියලා. ලබන සතියේදී හරි සනීප වෙයි. මොකද? බලෙන් හරි සනීප කරගන්න ඕම හරි. මේගොල්ලන්ට සනීප වෙන්න බෑ කියලා නම් බලෙන් හරි සනීප වෙන්න වෙනව නේ. හරි. එනිසා පුතේ අපි පාඩමට යමු. හරි. එනිසා අපි පාඩමට යමු. හරි. අපි මේ වෙනකොට පුතේ සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි ආ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි මොකද්ද දර්ශිකා මදුමාලි අපි මේ වෙනකොට කර කර ඉන්න පාඩම දර්ශිකා මදුමාලි අපි මොකද්ද මේ වෙනකොට කරන පාඩම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතටපත් වීම කියන පාඩම තමයි පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉන්න පාඩම. හරි. එතකොට මේ යටතේ මම ඕගලන්ට අලුත් ටියුට් එකක් දැම්මා. හරිද? අලුත් ටියුට් එකක් දැම්මා. හරිද? ඒක අදත් මම දැම්මා ඒ ටියුට් එක. දැන් දවස් දෙකකට කලින් ඒ ටියුට් එක ඔයාලට දැම්මා.
හරිද ඒ ටියුට් එක print out කරගත්තාද පුතේ හැමෝම ඔව් සර් ඔව් සර් ඔව් හැමෝම ඒ ටියුට් print out කරගන්න ඇති දැන් කියන්න එපා අනේ සර් ටියුට් එක දැක්කේ නෑ අනේ මගේ group එකට ටියුට් එක ආවේ නෑනේ හරිද ඒ සෙල්ලම් ඒ බබා උකුම් නෑ පුතේ දැන් නහුනේ හරිද මොකද දවස් දෙකක් ටියුට් එක දැම්මම හරිද හැම එක group එකක්වත් මට මගහැරුන්නේ නෑ හරිද ඒක ෂුවර් හරිද එක group එකක්වත් මට මගහැරුන්නේ නෑ හැම group එකකටම මම ටියුට් එක දැම්මා හරිද හැම ටියුට් එකකටම මම group එක නෙමෙයි ටියුට් එක දැම්මා ඒ නිසා මම හිතනවා මෙතනට ඉන්න සහභාගී වෙච්ච සියලු දෙනාම ट्यूट प्रिंट करते अलते संबंध दूर उदाहरणी मम क्लास सीएलम पाड़े ट्यूट हरह ट्यूट हरह तमें पाड़ेम ओगोलते चूटी पोता प्रमाण पड़ी पोता पड़ी लीन पोता प्रमाण एक हेम पाड़ेलाड़म अदाल प्रश्न लिया के प्रश्न लिया आक्रमणे ඊටත් කලින් මම පොඩි දැනුම් දීමක් ඕගලන්ට කරන්නම් අද 8:30ට පුතේ විශේෂ වැඩසටහනක් තියෙනවා අයිලර්නින් කොලේජ් එක කරා ඒකට සියලු දෙනාම සම්බන්ධ වෙන්න හරිද ඒකට අද සියලු දෙනාම ආ මොකද පුතේ මේ වැඩසටහන මොකද සම්බන්ධ වෙලා බලන්නම් පුතේ පිළි වැඩසටහනක් තියෙන්නේ උදේ හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ මියුසිකල් එකක් දාන්නේ හරිද හරිද හැමෝම සම්බන්ධ වෙන්න ඕනි හරිද නෑ පුතේ අපේ අලුත් app එකක් හඳුන්වලා දෙනවා ඒ හරහා තමයි ඊට පස්සේ class එක කරන්නේ ඒක පාවිච්චි කරන්න ඕනි කොහොමද ඒ ටික පිළිබඳව තමයි කියලා දෙන්නේ හරිද ඒ නිසා අනිවාර්යයෙන් මේකට සම්බන්ධ වෙන්න හරි එතකොට පුතේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන පාඩම තමයි ලන්දේසී උඩරට ආක්‍රමණය කිරීම පිළිබඳව ලන්දේසී උඩරට ආක්‍රමණය කිරීම පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. උතේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා අර ශ්‍රී විජය රාජසිංහ රජතුමාගෙන් පස්සේ 1747 දී අර 1747 දී මේ එතුමාගේ නානක්කාර වංශික බිසවගේ සහෝදරයා තමයි මෙරට රජ වෙන්නේ. මෙරට උඩරට රජු බවට පත් වෙන්නේ. ඔහු පුතේ කීර්ති ශ්‍රී රාජසිංහ නමින් තමයි උඩරට රජ වෙන්නේ. හරිද? කවුරු නමින්ද රජ වෙන්නේ? කීර්ති ශ්‍රී රාජසිංහ නමින්. කවුරු නමින්ද උඩරට රජ වෙන්නේ? කීර්ති ශ්‍රී රාජසිංහ නමින් තමයි උඩරට රජ වෙන්නේ. හරි. ටියුට් එක බලන්න. ටියුට් එක බලා ගන්න. හයිලයිට් එකක් තියෙනවා නම් හයිලයිට් එක ගන්න සිදුමු දෙනවා. ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පසු 1747 වර්ෂයේදී එතුමාගේ නායකකාර වංශික බිසවගේ සහෝදරයා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් සිහසුනටපත් විය. මෙතුමා එවකට පරිහානිව තිබූ බුදුසසුන නගා සිටීමට කාර්යයන් රාශියක් සිදු කළේය. වැලිවිට සරණම් කර හිමියෝ මේ සඳහා රජුට අනුශාසනා ලබා දුන්නහ. රජතුමා ලන්දේසින්ගේ නැව් ලබාගෙන උපසම්පදාව ගෙන ඒම සඳහා සියම් දේශයට දූත කණ්ඩායමක් පිටත් කළේය. ඒ අනුව උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් පිරිසක් මෙහි වැඩමවා 1753 වර්ෂයේදී ලංකාවේ උපසම්පදාව පිහිටීය. එතැන් සිට වර්තමාන සියම් නිකාය ආරම්භ විය. එතැන් සිට සියම් මහා නිකාය ආරම්භ වුණා. හරි. හොඳට අහගෙන ඉන්න පුතේ. හොඳට අහගෙන ඉන්න. හරිද මේ ශ්‍රී විජය රජුගෙන් පසුව ශ්‍රී විජය රජු මොන රජුද පුතේ ශ්‍රී විජය රජතුමාගෙන් පස්සේ 1747 වර්ෂයේ 1747 වර්ෂයේදී මේ ලංකාවේ රජතුමා බවට පත් වෙන්නේ
ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ නායනකාර වංශික බිසවගේ සහෝදරයා. ඒකට හේතුව තමයි මේ ශ්‍රී විජය රාජසිංහ රජුට දරුවෝ ඉන්නේ නැහැ. හරිද? දරුවෝ ඉන්නේ නැහැ. මේ දරුවෝ ඉන්නේ නැති නිසා මොකද්ද සිද්ධ වුනේ? මේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ බිසව හරිද? මේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ බිසව පුතේ ඉන්දියාවෙන් ගෙන්නපු නායනකාර වංශික බිසව. නායනකාර වංශික බිසව. හරිද? එතකොට මේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාට දරුවෝ ඉන්නු නැති නිසා උඩරට රජ වෙනවා පුතේ මේ ශ්‍රී විජය රාජසිංහ රජුගේ නායනකාර වංශික බිසවගේ සහෝදරයා. හරිද? ඔහු පුතේ උඩරට රජ වෙනවා කීර්ති ශ්‍රී රාජසිංහ කියලා. කීර්ති ශ්‍රී රාජසිංහ කියලා උඩරට ප්‍රදේශයේ රජ වෙනවා. එතකොට පුතේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට හරිද? මෙන්න මේ කාලවකවානුව වෙනකොට පුතේ හරිද? මෙන්න මේ කාලවකවානුව වෙනකොට බුදුසසුන හරිද? බුදුසසුන පුතේ මේ පොඩ්ඩක් පරිහානියටපත් වෙලා තිබුණේ. බුදුසසුන ටිකක් පරිහානියටපත් වෙලා තිබුණේ. ඒ නිසා පුතේ හරිද? ඒ නිසා මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ වැලිවිට සරණංකර හිමියන්ගේ අනුශාසනා මැත්තේ වන්ද බුදු සසුන නගා සිටවන්න උත්සාහ කරනවා. ඒ අනුව මොකද කරන්නේ? මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන්ගේ නැව් කණ්ඩායමක් කියන්නේ නැවක් අරගෙන සියම් මේ සියම් රටින් හරිද? සියම් රටින් උපසම්පදා භික්ෂුන් වහන්සේලා මෙහෙට ගෙන්නනවා. සම්පදා භික්ෂුන් වහන්සේලා මෙරටට ගෙන්නනවා. එතකොට උපාලි භික්ෂුව උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂුව උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා මෙරටට 1753 වර්ෂයේදී වැඩම කරනවා. අන්නේ එදායින් පස්සේ තමයි අපේ රට තුල පුතේ සියම් නිකාය ආරම්භ වෙන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද සියම් නිකාය? මේ බුදුදහමේ තියෙනනේ පුතේ මේ බෞද්ධ ආගමවල මේ ලංකාවේ තියෙනවනේ එක එක නිකාය ආඳුරු බෙදාගත් නිකායන් තියෙනවනේ. එකක් තමයි සියම් මහා නිකාය කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද සියම් මහා නිකාය? අහලා තියෙනවනේ. ඔව් සර්. හරි අහලා තියෙනවනේ සියම් මහා නිකාය කියලා. එතකොට ඔන්නයි කියන සියම් මහා නිකාය ආවේ ඔන්න 1753 පස්සේ. 1753 පස්සේ. හරි. පොඩ්ඩක් කියව ගන්න. උදේ ටියුට් එකක් ඉල්ලනවා නම් කියන්නේ වැඩ ටික ඉල්ලනවා කියලා කියන්නේ ටියුට් එකද ඉල්ලන්නේ නැත්නම් ලියපු නෝට් එකද ඉල්ලන්නේ නෝට්? උදේ මම නෝට් කොහෙ හරි කොලේ ගල යාගන්නේ මේ දෙන්නේ. හරිද? ටියුට් එක නම් මට ඔයාලට දෙන්න පුළුවන්. ගෲප් එකේ ඉන්න යාළුවෙක්ගෙන් හරිද? ගෲප් එකේ ඉන්න යාළුවෙක්ගෙන් ටියුට් මේ නෝට් එක ඉල්ල ගන්න. හරිද? නැත්තම් මම අර වෙනම පෑන අපි කොලේජ් වරගෙන ටියුට් එක පුරවලා එහෙම කරලා නැහැ. ටියුට් එක පුතේ මම ඉල්ලපු හැමෝටම දැම්මනේ. ඔය ටියුට් එක ඉල්ලුව නෑ නේද? ටියුට් එක ඉල්ලන් පස්සේ මම දාන්න ටියුට් එක. හරි. උදේ WhatsApp එකේ තියෙනවා මගේ නම්බරයට මැසේජ් එකක් දාන්න සර් 9 වසර. හරිද? 9 වසර ඉතිහාසය මේ කවද දැම්මේ පුතේ? ඊයේ මේ දවස පොඩ මැසේජ් බැලුවේ නැහැ පුතේ. වැඩි ගොඩක් එනවනේ මේ එන මම බලන්නේ නැතුව ඇති සමහරට බලලත් ඇති මේ පොඩක් අසනීප වෙලා ඉන්න නිසා. ඔගොල්ලෝ ඉස්සරහ මේ නිදට සෑහෙන්න මාගේ පුතේ මම ඉන්නේ. හරි.
අපි නෝට් එක ලියමු අපි නෝට් එක ලියමු ඉස් තැනක් තියෙනව නේද ඉතින් පල්ලෙ තියෙනවද ඔව් සර් හරි අපි පල්ලෙ නෝට් එක ලියමු සර් ලියන්න නෝට් එක ක්‍රිස්තු වර්ෂ එක්ස් මී සර් ඔව් සංදේශින් උඩරට ආක්‍රමණය කිරීම කියන කොටස නේද ලියන්න ඕනේ එන්නේ පුතේ මට අතෝ කියන්න ලම්දේශින් උඩරට ආක්‍රමණය කිරීම කියන කොටස නේද ලියා ගන්න ඕනේ ඔව් එතන ඉස්තනක් තියෙනවා නේද පල්ලෑ ඔව් සර් මේක තමයි ලියන්න ඕනේ හරි ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1762 පමණ වන විට ක්‍රිස්තු වර්ෂ 1762 වර්ෂය පමණ වන විට උඩරට රාජ්‍ය හා ලන්දේසීන් අතර උඩරට රාජ්‍ය සහ ලන්දේසීන් අතර නැවතත් ගැටුම් ඇති විය එම නිසා ලන්දේසීන් රාජ්‍ය සහ ලන්දේසීන් අතර නැවත වද ලන්දේසීන් අතර නැවත ඇති විය නැවත යතුම් ඇති උතේ අදන වන් ෂොට් මහ ගන්න අර වෙන්දෝගේ සැරෙන් සැරේ කියව ගන්න හරි අමාරුයි ලන්දේසීන් අතර නැවතත් ගැටුම් ඇති විය ලන්දේසීන් අතර නැවතත් ගැටුම් ඇති විය සර් උදව් කරන කට්ටිය නියමයි හොඳයි ගොඩිය හෙල්ප් කර දෙන්නේ මොනවද එම නිසා ලන්දේසීන්ට විරුද්ධ වෙනත් ජාතියකගේ උදව් ලබා ගැනීමට එම නිසා ලන්දේසීන්ට විරුද්ධ වෙනත් ජාතියකගේ උදව් ලබා ගැනීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන්ට විරුද්ධව වෙනත් ජාතියක් කියලා කෙනින් දන් ආපහු කියන්නකෝ විරුද්ධ වෙනත් ජාතියක් උදව් ලබා ගැනීමට උදව් ලබා ගැනීමට
රජු තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1762 වර්ෂයේදී එහි ප්‍රතිඵලයක් වශයෙන් 1762 වර්ෂයේදී දසත් එහි ප්‍රතිඵලයක් වශයෙන් 1762 වර්ෂයේදී එහි ප්‍රතිඵලයක් වශයෙන් 1762 වර්ෂයේදී ජෝන් ෆයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ජෝන් ෆයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ජෝන් ෆයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා උඩරටට දූතයෙකු වශයෙන් පැමිණියේය උඩරටට දූතයෙකු වශයෙන් පැමිණියේය උඩරටට දූතයෙකු වශයෙන් පැමිණියේය මින් බියටපත් ලන්දේසීන් 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 බැරන් වෑන් බැරන් වෑන් ආණ්ඩුකාරවරයාගේ බැරන් වෑන් බැරන් වෑන් බැරන් වෑන් බැරන් වෑන් බැරන් වෑන් ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ මෙහෙයවීම යටතේ මෙහෙයවීම යටතේ මෙහෙයවීම යටතේ මෙහෙයවීම යටතේ
සේනාංක 6ක් සේනාංක 6ක් සේනාංක 6ක් සේනාංක 6ක් මාර්ග 6කින් සේනාංක 6ක් මාර්ග 6කින් සේනාංක 6ක් මාර්ග 6කින් සේනාංක 6ක් මාර්ග 6කින් උඩ රට ආක්‍රමණය කළේය උඩ රට ආක්‍රමණය කළේය උඩ රට ආක්‍රමණය කළේය උඩරට ආක්‍රමණය මෙම සේනාංක 6න් එකකටවත් මෙම සේනාංක 6 මෙම සේනාංක 6න් එකකටවත් මහනුවර නගරය අසලටවත් පැමිණීමට මහනුවර නගරය අසලටවත් පැමිණීමට මහනුවර නගරය අසලටවත් පැමිණීමට උඩරැටියන් අවස්ථාව ලබා දුන්නේ නැත උඩරැටියන් අවස්ථාව ලබා දුන්නේ නැත උඩරැටියන් අවස්ථාව ලබා දුන්නේ නැත උඩරැටියන්ට හුරු පුරුදු වූ සටන් ක්‍රම උපයෝගී කරගනිමින් උඩරැටියන්ට හුරු පුරුදු සටන් උපයෝගී කරගනිමින් සටන් උපයෝගී කරගනිමින් උඩරැටියන්ට හුරු පුරුදු සටන් ක්‍රම උපයෝගී කරගනිමින් ලන්දේසීන් පහතරට ප්‍රදේශයට පන්නා දැමූහ ලන්දේසීන් පහතරට ප්‍රදේශයට පන්නා දැමූහ මොකද්ද සර් ලන්දේසීන් පහතරට ප්‍රදේශයට පන්නා දැමූහ එදා සත්සිය හැටපහ වර්ෂයේදී
එදත් සත්සිය හැටපහ වර්ෂයේදී ලන්දේසින් නැවතත් උඩරට ආක්‍රමණය කරන ලදී. ලන්දේසින් නැවතත් උඩරට ආක්‍රමණය කරන ලදී. මෙම ආක්‍රමණයේදී දෙපක්ෂයටම බරපතල හානි සිදු විය. මෙම ආක්‍රමණයේදී දෙපක්ෂයටම බරපතල හානි සිදු විය. එදාත් සත්සිය හැටපහ වර්ෂයේදී ලන්දේසින් උඩරටට නැත ලන්දේසින් මහනුවරට පැමිණි නිසා ලන්දේසින් මහනුවරට පැමිණි නිසා ලන්දේසින් මහනුවරට පැමිණි නිසා කුමන වර්ෂයේදීද සර්? 1765 වර්ෂයේ. 1765 වර්ෂයේ පෙබරවාරි මාසයේදී. අර 1765 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ලන්දේසින් එන උඩරටට මේ මහනුවර නගරයට. මහනුවර නගරයට පැමිණි නිසා රජු ආරක්ෂාව පතා හඟුරන් කෙතට පලා ගියේ මහනුවර නගරය අල්ලාගත් ලන්දේසීන් මහනුවර නගරය අල්ලාගත් ලන්දේසීන් මහනුවර නගරය අල්ලාගත් ලන්දේසීන් ඉදිරිපත් කළ කොන්දේසි පිළිගැනීමට ඉදිරිපත් කළ කොන්දේසි පිළිගැනීමට රජතුමා එකඟ නොවීය.
රජතුමා එකඟ නොවීය. වර්ෂා කාලයත් සමග වර්ෂා කාලයත් සමග ඉඩ ඇති නේද? වර්ෂා කාලයක් සමග ලෙඩ රෝග හා උඩ රැටියන්ගේ ප්‍රහාර වලින් හෙම්බත් වූ ලම්දේසී ලෙඩ රෝග වලින් සහ ලෙඩ රෝග වලින් සහ ලෙඩ රෝග වලින් සහ උඩ රැටියන්ගේ ප්‍රහාර වලින් හෙම්බත් වූ ලන්දේසීන් ආපසු පහතරට ප්‍රදේශයට පැමිණියේය. උඩ රැටියන්ගේ ප්‍රහාර වලින් හෙම්බත් වූ ලන්දේසීන් පහත රටට පැමිණියේය. හරි දැන් අහගන්න පුතේ. හරි දැන් අහගන්න. තව ටිකක් ලියන්නක් තියෙනවා. හරිද? දැන් අහගන්න පුතේ. ක්‍රිස්තු වර්ෂ 1762 විතර වෙනකොට ක්‍රිස්තු වර්ෂ 1762 වර්ෂ වෙනකොට මේ ලන්දේසීන් සහ උඩරට අතර උඩරට රජු අතර නැවතත් ගැටුම් ආරම්භ වුණා. නැවතත් මතභේද ඇති වුණා. ඒ නිසා උඩරට රජු වෙච්ච කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කල්පනා කරනවා මේ ලන්දේසීන්ට විරුද්ධ ජාතියකගේ සහයෝගය ලබා ගන්න ඕනේ කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ 1762 වර්ෂයේදී ජෝන් ෆයිබර්ස් කියන ඉංග්‍රීසි ජාතිකයා දූතෙක් විදිහට එනවා උඩරට රජුව හම්බ වෙන්න. එතකොට මේ ඉංග්‍රීසි දූතෙක් උඩරට රජු හම්බ වෙන්න එනකොට ඉංග්‍රීසි දූතෙක් උඩරට රජු හම්බ වෙන්න ආවට පස්සේ මේකෙ පුතේ ලන්දේසීන් බියටපත් වෙනවා. මෙන්න මේකෙන් ලන්දේසීන් බියටපත් වෙනවා. ලන්දේසීන් බියටපත් වුණාට පස්සේ ලන්දේසීන් මොකද කරන්නේ පුතේ? මේ බැරන් වෑන් කියන ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි හරිද මග පෙන්වීම පරිදි කණ්ඩායම් 6ක් හරිද සේනාංක 6ක් මාර්ග 6ක් ඔස්සේ උඩරට ආක්‍රමණය කරන්න එනවා. උඩරට ආක්‍රමණය කරන්න එනවා. එතකොට පුතේ මේ උඩරට ආක්‍රමණය කරන්න පැමිණීමත් සමග හරිද උඩරට ආක්‍රමණය කරන්න පැමිණීමත් සමග මොකද කරන්නේ පුතේ? මෙන්න මේ ලන්දේසීන්ට උඩරට මහනුවර නගරයට ළඟටවත් එන්න උඩරටියන් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. හරිද? අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද ලන්දේසීන් නැවතත් හැරිලා යනවා. ලන්දේසීන් නැවතත් හැරිලා යනවා. නමුත් මොකද සිද්ධ වෙන්නේ 1765 වර්ෂයේදී 1765 වර්ෂයේදී ලන්දේසීන් නැවතත් උඩරට ආක්‍රමණය. ලන්දේසීන් ආක්‍රමණය කරන වෙලාවේ 1765 දෙවන ආක්‍රමණය වෙලාවකදී මේ දෙපක්ෂයටම උඩරට පිරිසටයි ඒ වගේම ලන්දේසීන් කියන දෙපක්ෂයටම වන්ද ප්‍රබල හානිවීම් සිද්ධ වෙනවා. ප්‍රබල හානිවීම් සිද්ධ වෙනවා. ඒත් එක්ක මොකද කරන්නේ? ලන්දේසීන් පුතේ මහනුවර නගරය අල්ල ගන්නවා. ලන්දේසීන් මහනුවර නගරය අල්ල ගන්නවත් එක්කම
උඩරට රජු වෙලා හිටපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනවා හඟුරන් කෙත ප්‍රදේශයට මේ හඟුරන් කෙත ප්‍රදේශයට පලා ගියාට පස්සේ රජුට මේ ලන්දේසී ඉදිරිපත් කරන කොන්දේසීන් කිහිපයක් නමුත් පුතේ රජු එකද වෙන්නේ නැහැ ලන්දේසින්දි මේ කොන්දේසී වලට රජු එකද වෙන්නේ නැහැ ඔන්න පුතේ ටික කාලයක් ගියාට පස්සේ උඩරටට වැසි කාලය ආරම්භ වෙනවා මේ වැසි කාලය ආරම්භ වෙනවත් එකම මොකද්ද සිද්ධ වෙන්නේ මේ ලන්දේසීන්ට පුතේ පරිසරය මුරු නැහැ ඒගොල්ලන්ට ලෙඩ රෝග පැතිරිලා යනවා ලෙඩ රෝග පැතිරිලා යනවා ඒ වගේ පුතේ උඩරට මිනිස්සුන්ගේ උඩරට ඉන්න සේනාංගවලගේ පහර දීම් වලට ලක් වෙනවා මේ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ මේ පහර දීම් වලින් හෙම්බත් වෙච්ච ලන්දේසීන් නැවතත් පහතරට ප්‍රදේශයට එනවා පහතරට ප්‍රදේශයට එනවා මේ දක්වා තේරුණාද ඔයාලට वसर किहिपयक नोकडवा पैवती गेटुम निसा මේ වන විට නැවත සාමයක් ඇති කර ගැනීමට රජතුමා කැමැත්තෙන් සිටියේ වසර කිහිපයක් නොකඩවා පැවති ගැටුම් නිසා මේ වන විට නැවත සාමයක් ඇති කර ගැනීමට රජතුමා කැමැත්තෙන් සිටියේ හරි පුතේ මං විනාඩික කාලයක් දෙන්නම් ඔයාලට හරිද මං විනාඩික කාලයක් දෙන්නම් ඔයාලට අර දීපු නෝට් එක කියව ගන්න පුතේ නෝට් එක කියව ගන්න සර් කියන්න පුතේ සර් ඒ වාක්‍ය පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද සර් වසර කිහිපයක් නොකඩවා පැවති ගැටුම් නිසා මේ වන විට නැවත සාමයක් ඇති කර ගැනීමට රජතුමා කැමැත්තෙන් සිටියේය
හරි ඉතුරු ටික ලියා ගන්න පුතේ ඉතුරු ටිකත් අපි ලියමු එසේම නානකර වංශිකයන්ගේ හැසිරීම නිසා එසේම නානකර වංශිකයන්ගේ හැසිරීම නිසා සේම නානකාර වංශිකයන්ගේ හැසිරීම නිසා රදලවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරද රදලවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරද සරත් මුනිදන් කියනකො අනේ පුතේ අහගෙන ඉන්න මගේ රත්තරන් පුතේ මග කසරේ කියද්දි අහගෙන ඉන්න ආ අද ගොඩක් අමාරු ඉන්නේ ඇත්තමයි සර මේ කලන් දානවා කිව්වම සින්නාසලා අතරද එසේම නානක්කාර වංශිකයන්ගේ හැසිරීම නිසා එසේම නානක්කාර වංශිකයන්ගේ හැසිරීම නිසා රදරවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරද කලකිරීමක් පැවතුණි එසේම නානකාර වංශිකයන්ගේ හැසිරීම නිසා රදලවරුන්ගේ මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරද කලකිරීමක් පැවතුණි ඉඩ දීලා තිබ්බ කොටස ඉවරයි. ලියාගත්තද පුතේ එසේම නානකාර වංශිකයන්ගේ හැසිරීම නිසා රදලවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරද කලකිරීමක් පැවතුණි මේ බව දැනගත් රජතුමා සාමය වෙනුවෙන් ලන්දේසීන් වෙත දූතයන් පිරිසක් සාමය
වෙත දූත පිරිසක් ස්කෙන් දැන් ටිකට කලින් ඕෆ් වුණා. ඒක පොඩ්ඩක් කලින් ඉඳලම ඕෆ් කළා තිබ්බේ නෑ. නෑ සර් දැන් ටිකට සර් ලෙෆ්ට් වෙලා ආයා වට පස්සේ මේ ඕෆ් වෙලා තිබ්බේ සර්. 1766 වර්ෂයේදී 1766 වර්ෂයේදී වගන්ති 25කින් යුත් වගන්ති 25කින් යුත් ගිවිසුමක් අත්සන් කළේය. ගිවිසුමක් අත්සන් කළේය. එහි ගිවිසුමේ වගන්ති කිහිපයක් පහත පරිදි පෙන්වා දීමට හැකිය. එම ගිවිසුමේ වගන්ති කිහිපයක් පහත පරිදි පෙන්වා දීමට හැකිය. එම ගිවිසුමේ වගන්ති කිහිපයක් පහත පරිදි පෙන්වා දීමට හැකිය. ඔයාලගේ ඩියුට් එකේ මාතෘකාවක් තියෙද පුතේ 1766 ගිවිසුමේ වගන්ති කිහිපයක් කියලා? අන්න ඒක දෙවෙනි පිටු. අන්න ඒක ලියා ගන්න. පළවෙනි තරුණ කම දාලා ලියා ගන්න. යාපාපටුන යාපාපටුන සර් පොයින්ට් පොයින්ට් වගේද? ආ පොයින්ට් පොයින්ට් වගේද? ඔව් පොයින්ට් පොයින්ට්. යාපාපටුන කමා මන්නාරම කමා කල්පිටිය කොළඹ දිසාව යාපාපටුන මන්නාරම කල්පිටිය කොළඹ දිසාව ගාලුකොටුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන්ට අයත්ය. ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන්ට යටත්ය නැත්නම් අයත්ය. අනිත් තරුණ කම දාලා ලියා ගන්න. මුහුදු බඩ සිට මුහුදු බඩ සිට ඒකටම නේද සර්? පුතේ වෙනම තරුණ කමක් දාලා ලියා ගන්න. මුහුදු බඩ සිට රට තුලට සිංහල ගෞවක පමණ ප්‍රමාණයක් සිංහල ගෞවක් ගෞවක් ප්‍රමාණයක් ලන්දේසීන්ට අයත්ය. ඔන්නෝ තමයි ඒ ගිවිසුමේ සඳහන් වෙලා තිබ්බේ පුතේ. හරිද? ඕවා තමයි ওই ගිවිසුමේ සඳහන් වෙලා තිබ්බේ. හරි. අහගන්නකෝ පුතේ. අහගන්නකෝ. අ ඇත්තට මට අද සමා වෙන්න
මට පුතේ මෙතනින් ක්ලාස් එකක නතර කරන්න යනවා ඒකට හේතුව තමයි මට කරගෙන යන ඇත්තටම අමාරුයි මේ මේ අසනීපෙත් එක්ක මේ අනේ මේ අදම පන්තියට සම්බන්ධ වෙච්ච දූර පුතාලට මම මේ කියන්නේ මාව වර්ධවා තේරුම් ගන්න එපා මේක පුතේ මගේ ඉගැන්වීම රටාව නෙමෙයි ඇත්තටම කිව්වොත් හරිද මේක මගේ ඉගැන්වීම රටාව නෙමෙයි මට මේව මේ උගන්වන්නත් බෑ හරි මට මේ මේ ඉන්න විදිහට උගන්වන්නත් බෑ ඇත්තටම සෑහෙන අමාරුයි ඉන්නේ මේ විදිහට මේ ඕගොල්ලෝ පුතේ ඇත්තටම මේ දවස්වල පරිස්සම් වෙලා ඉන්න වෛරස් උණක් තියෙනවා කොවිඩ් තියෙනවා කොහොම ඒවත් එක්ක මේ ඒ නිසා පුතේ හරිද ඒ නිසා මේ බොහොම පරිස්සමින් මේ දවස්වල ඉන්න අලුතෙන් පන්තිට සම්බන්ධ වෙච්ච දූර පුතාලා ලබන සතියේදී මයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අ මම ඒ වෙද්දි ගොඩක් වෙලාවට සනීප වෙලා තියෙන්නේ ඩොනියේ වෙදි නැත්තම් බෑ මේ වෙන මේ අපි බලමු පුතේ ලබන සතියේදී මේ ටික මම නැවතත් පුතේ උගලට සමහර මේ නෝට් එක මම ඔයයන් දිගට නිකන් කිව්ව විතර ටිප් වල හොද්ද වගේ හරිද නැවතත් මම මේ ටික ලබන සතියේ කරනවා නේ මේ ලබන සතියේදී මේක කරනවා අනිවාර්යයෙන්ම අපේ පුතේ අර උගුරට පොඩි හරි ඩැමේජ් එකක් ආපු ගම ඒක සෑහෙන්න අපිට අමාරු වෙනවා හරිද තැන්කියු පුතේ ගොඩක් කට්ටිය එනම් පුතේ අපි ලබන සතියේදී හම් වෙමු ලබන සතියේදී අපි හිට පුරවිසි අධ්‍යාපන පන්තිනුත් හම් වෙනවා අපි පුරවිසි අධ්‍යාපන පන්තිනි පොඩ්ඩක් බලමු සනීප වෙලා ඇඳීද කියලා ඒකේ දේවල් හරි එහෙනම් පුතේ අදට ක්ලාස් එක නවත්තනවා සිදු දනම පරිස්සමින් ඉන්න ආයුබෝවන් 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 ස්කේ තැන්කියු